Guru FM. सर्वांग फार्मसी नगी मगो पुलिसिंग पुलिसिंग आ ताता ते हेलमेट उठने नहीं द वो इतने कहाँ को दादे आ हेलमेट उठने नहीं द आ समे हेलमेट का दिया ना मैं गेदरी गान्ने बे एक आई ये मकत मनुष्य मैं पावला कुसी हुए ना सर इधर ये हेलमेट का दागे नहीं हुए नहीं दान्नो वाने तें कुसी को ये नो गया ने पुदुकुड़ी रिप्पू बिंबो बाइंग करने वाके सान्नत वेले पे हुए ना वो ये ला कुपुरा इधर दान्ने ने सर एक आई अभी पाविंद याने दे सर संगीत අපි සුද්දෝය හතර වටෙන් අපිට සුද්ද දීලා නැතිබංග ස්ථාන වෙච්ච ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන හෙලෝනේ අන්න උඹ සැලකිය යුතු ස්ථානයකට කතාව ගෙනාවා ඒ කිවේ පොඩ්ඩ නිකන් හිතලා බලහන් ඔය සුද්දට අපිට තරම් අනාගතයක් තිබිලා නැේනි අන්න ඒකින්ද ඌ අනාගතය ගැන හොඳට ප්ලෑන් කරලා වැඩ කරලා දිනු වෙනවා අපි 2500 ක මහඟු ප්‍රෞඩ ඉතිහාසයේ වංශය කබලගග එකද පව් කියලා බල්බ් එක හොයාගත්තා. අපේ උන් ආයිතේ බල්බ් එකෙන් කුප්පිලාම්පු හදාගත්තා. ඉවන් අසීමත් ජාතිය ජයෙන් උදාරයි නේ මාමා. ඈ. නැත්තා! ආ, ඔයිටින් ඒ පාර දේවාල తిරෙද්දත් පොරෝගන පිළිමි බදාගෙන නිදි නේද? එයාගේ මම්මේ ස්වප්න භාවනාව වඩනවා බං. ඒ කුණු කෙලක් පෙරගෙන මේ තාත්තේ. ආ professional english course කියල එකක් තියෙනවා තාත්තා මොකද කිව්වේ කාටද වෙරි කවුද වෙරි වෙච්ච ප්‍රොෆෙසර් අපෝ තාත්තටනි වෙරි තාත්තා මේ මොකද්ද තාත්තා රටේ ඉන්න අයට බීලා දේවාල භූමියට එන්න එපා කිලි දිනවා කියලා කියනවා තාත්තා දේවාලය ඇතුලේ හොඳටම බීලා ඉන්නවා යාකෝ මම ජූන් ජක් කරන්න දෙයියන්ගෙන් special permission එකක් අරන් තියෙන්නේ මෙතන හරි අම්මපා දෙයියෝ මට කිව්වා මේ නරපණුවන්ගේ කේස් ඔබ මට ගේන එක එන අමාරු වැඩල්ලේ මේ හිත හැදෙන්නත් එක ඕනම් පොඩි එකක් කරහන් ඉඳලා හිටලා කියලා අම්මපා යකෝ දෙයියෝ එහෙමම කිව්වා ඒ බයිතා මට දැන් එහෙම වෙරි නෑ දැන් මොකද්ද බොවේ කියන වෙරි කතාව තාත්තේ ඈ තාත්තේ ඊ වෙරිනේ මේ තාත්තේ ඈ මේක වෙරි ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි කෝස් එක මට හොනි තාත්තා ගෝලිය දැනුම අතඹුලක් සේ අරගෙන විශ්ව දැනුම ඒ අන්තර්ජාතික ඥානය හරහා තාත්තා ලෝකයේ වෙත ආ පොඩයි තහං බොය හදන්නේ ලෝකේ ජය ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්නනේ ආ තාත්තා ඉතින් ඔච්චර නටන්න එපා බං ඈ
ලෝකේ ඕනම දොරක් විවර කරගන්න ඉංග්‍රීසි වචන දෙකයි දැනගන්න ඕනේ. ඒ දෙක බලාගනිකො වැඩේ කම්මුතුයිනේ. තාත්තා! ඈ? මොකද්ද තාත්තා මේ වචන දෙක? පුෂ් පුල්. නේ? අදින්න තල්ලු කරන්න. යකෝ ලෝකේ ඕනම රටක ඔය දොරවල් වල ගහලා තියෙන ඔය වචන දෙකනේ. ඌවේ! ඔබ ඉතින් ඔබ කොහෙද ගස්සගෙන යන්නේ? මට වෙරි නෑ. මට ඇත්ත කියන්න ඕනේ තාත්තේ. අපේ මේ ගිනිදෙනගේ කපු පරම්පරාව අර රජතුමාට සේවය කළා කියන කතාව. කාබනික පෝර දාලා අල්ලේ පැලවෙන බේගලයක් නේද ඒක? ඒක අරුණාම අර සතුරු ආක්‍රමණයකදී මොකද්ද පිල්ලුවක් කැවලා සතුරු සේනා බිය කර පළවා හැරිය කියන කතාවෙත් ඇත්ත නැත්ද දැනගන්න ඕන ගුරුනාසේ මාමා. යකෝ යකේ කුටුව බය නැති මේ ගිනිදෙනගේ පරම්පරාව. පවුලට බයයි නේ? ඒකෙන් මැද්දෙන් පැන්නේ. යකෝ උඹලා දැනගනින්න අපේ නත්තා. නත්තා කිව්වේ තාත්තේ අර සොල්දාදුවන්ට සල්ලි පොලියට දීලා නත්තන් උන නත්තද? ඔව් ඔව්. ඒ අපේ නත්තා. ඒ කියන්නේ අපේ තාත්තගේ තාත්තා. මේ පොඩක් ඉන්න ගුරුනාසේ මාමා. නත්තා කියන්නේ තාත්තගේ තාත්තා නෙවෙයිනේ. ඒ මුත්තනේ. නත්තා කියන්නේ සීයාගේ තාත්තා නෙව. අන්න හරි. ඔය අපේ නෑකම් වල පටලිලි දිනවනේ මං පොඩි පොඩි. ඔයාලට කියන්න දැන් ඔය ඉංග්‍රීසි සතුරු සේනා. මක්කොල්ලවත් පළවා හරින්න බැරි වෙලාවේ අපේ නත්තා අභීතව යුද පිටියට. සොහන් පිල්ලුවක් ඇරියා. ආ එහෙම සොහන් පිල්ලුවක් ඇරියා කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් ඒ රහස දන්නේ අපේ පරම්පරාවේ උන් විතරයි. ඈ. මොකද තාත්තේ රහස? අපේ නත්තා පිල්ලුවක් යවන්න වෙලා යනවා කියලා පටගාලා මේකප් අයින් කරලා අපේ නත්තියෝ යවුවනේ. නත්ති කියන්නේ තාත්තේ නත්තගේ වයිෆ්ද? ඔව් බං ඔව්. මොනවද අපේ නත්ති දැක්ක විතරයි සතුරු සේන හුද්දු ටික එක හනි බුදු අම්මෝ අපිව බේර ගනියෝ කියලා විලුඹ නිතඹේ වදින්න පණ එපා කියලා දුවලා තියන්නේ. සුද්ධ කොච්චර බය වෙලාද කියලා තේරෙනවා අර බුදු අම්මෝ කියලා කෑ ගහපු එකෙන් නේද මාමා? සිංහලෙන්නේ කෑ ගහලා තියෙන්නේ. ආ මේ ගුරුනාසේ මාමා. මොකෝ? මම මේ අර දෙකක් දාපු වෙලාවට ඇත්තම කියන හින්දා අහන්නේ. මාමට මතකද අර පින්ලිඳ ගාව බාදිලතයි එයාගේ දුව දබුන්කයි එක්ක හම්මල ගාව කොකුසෝමක්යි එයාගේ දුව පටලෝණයි අතර ඇතිවෙච්ච ඒ මහා සිව්කම් යුද්ධය? මොකද බොලා මට මතක නැත්තේ. මමනේ ඊශ්‍රාය පලස්තීන යුද්ධය වගේ ඇවිලුණු ඒ මහා යුද්ධ මැද්දට පැන්න අභීත සිංහයා. ඒ නිකන් ගාසා තීරේ වගේ තිබ්බ ඕවිත කැලලට උඩින් පනින්න හිත හදාගත්තේ කොහොමද තාත්තේ? මට හිත හදාගන්න තියා හිතා ගන්නවත් වෙලාවක් තිබ්බේ නෑ බං. ශනිකව පෙන්න. නෑ බං කවුද තල්ලු කළා? කාලවරෙන්කෝ. කානවා කියන්නේ ආයි මොනවද? යකෝ ගෑනු හතර දෙනෙක්ගෙන් උණු උණුවේ කෑම ලෑස්ති වෙන ඒ සුන්දර මොහොත ඇස්පනා පිට තියෙද්දි ඔය එකේ කානෑ කියන දෙයියෝ පවා මට පිහිට උනා ගියහංකෝ. ඝන දෙයියෝ. ඔව් මට දුන්න ගියහංකෝ නුවණ. තාත්තට දෙයියෝ මන්තරයක් මතක් කරලා දුන්නා. නෑ නෑ එහෙම මන්තරයක් නෙමෙයි මතක් කරලා දුන්නේ. කියන්නේ යම් කිසි දෙයක් මගේ මතකයට ගෙනහල්ලා දුන්නා. මේ මොකද මාමා ඔයා කිව්වේ? මම ඉදින් මොනවද මං අනික් කට්ටියට ඇහෙන්නේ නැති වෙන්න මුන්ට විතරක් ඇහෙන්න කිව්වා. එහෙම එක එක වැඩි හිටියෙක් කරන්ඩු වලට යන්න හොඳ නෑ. වයසින් වැඩියට කරු කරලා බාලාය පැත්තකට යල්ලා. එච්චරයි කිව්වේ. අගේට හතර දෙනා හය පැත්තකට ගියේ. දැන් බලහන් මේ සමාජ පරතරය හරි විෂමයි. හරියට හරිනේ. මේ සරණමලයා ඈ ගුරුනාසේ මාමා දෙකක් දාලා පොලිටික්ස් වලට එන්ටර් වෙනවා කියන්නේ ඊට වඩා හොඳයි නියඟලාලා තැම්මන් පොල් එක කනවා. ඔය ඇතිලෙක පරතර අපිට වැඩක් නෑනේ. අපිට ඒක අදාළ නෑනේ. අපිට කොයි වෙලාවෙත් නෑනේ තාත්තේ. මුතේ උඹ දැනගන් ඔය ධනේශර පන්තියේ යකඩ සපත්තුවට පෑගීච්ච දුප්පත් මිනිසුන්ගේ ජීවිත හරි අවංකයි. උඹලා දන්නවද දුප්පත් මිනිහා ගාව මොනව නැති වුණත් එක දෙයක් තියෙනවා. අවංකකම. අවංකකම නෙමෙයි බං. පට්ට හොර හිඟන්නොත් ඉන්නේ. එහෙම මොකද මාමේ? ඔය දුප්පත් මිනිස්සු ගාව මොක නැති වුණත් බොන්න සල්ලි දිනවා බං. බාර් ගාව වලහන්. ඈ. මොකද්ද? පොල් ගහවිල උඩපොළ තරුණියාගේ කටින් රාත්‍රී කාලේ යක්ෂදත් මතුවේ. ඔව් පත්තරවල දාන්න දේවල්ද බං? ඔයද රැවෙන්න ඕනේ අපේ පවුලගේ කටේ ඕන වෙලාවක යක්ෂදත් මතුවෙන්නේ පට ගාලා. ඇයි පත බෑවුනේ කියන්නේ? ආතුව. තාත්තේ. ආ බං. දෙකක් දාපු වෙලාවට හොඳට පරණ දේවල් මතක්
වෙනව නේද? නැතුව සියලු දේ මතකෙට එනවා බොල. ඒකත් තාත්තා දැන් තමයිනේ කියන්නේ. අර ඕ ලෙවල් ලියන දවස්වල මට පොඩ්ඩක් පෙව්වනම් උගන්නපු පරණ දේවල් මතක් කරලා විභාගෙ එකෙම ගොඩ යනවනේ තාත්තේ. ආ? ඕ කාලක් දුන්න නම් ඇතිනේ. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඕ.